দেখবা বেলোতে হ্যাঁ আপে ওয়েবসাইট থেকে দিহা, ওয়েবসাইট থেকে অটোমেটিকলি মেয়ে দিহাটা ঠিকঠাক এলাতি না, সাকসেসফুলি কানেক্ট এলাতি না কি এলা। ইটিং ইট পাশে ওয়াটা নেক্সট দেন পুলুয়াং আগে অ্যাপে কানেক্ট করেন বেডে দেন সাকসেসফুল। আর দেন আপনি দিন আপে মেনু এক সেট আপ করেন নেই মানে আপনি বিকুনান মন আদে রাইস চিকেন রাইস মিক্স রাইস মে মন আদে কি এলা মেনু এক অ্যাড করেন তাই তিনে। ইটিং মে লোকেশন কে তাই আপনি দেওয়াল করেন ওয়াল পেন্ন এলা কিয়েন মন আদে মেতনে বেন্নি কি এলা එයාල මෙතන වීඩියෝ එක දීලා තිනවා වාටෝ නම් බලන්න පුළුවන් කොහොම හරි මම ඔයාලට අවශ්‍ය කරන හැමදේම මේ වීඩියෝ එකේදී පෙන්වනවා. ඉතින් මම මේ තියෙන ඒවා ටික ඩිලීට් කරලා දානවා. මොකද මට මුලින්ම ඔයාලට පෙන්වන්න ඕනේ කොහොමද මේක ඇඩ් කරන්න කියලා. හරි ඉතින් දැන් මෙතන මුකුත් නැහැ. අපි වෙන මුලින්ම ඇඩ් කරන්න පටන් ගමු. මුලින්ම ඇඩ් කැටගරි කියන එකට දීලා මම දෙනවා ෆ්‍රයිඩ් රයිස් කියලා. ඊට පස්සේ සේව් කියන එක උඩ ක්ලික් කරනවා. එතකොට ෆ්‍රයිඩ් රයිස් වල එකක් තමයි චිකන් රයිස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. චිකන් රයිස් එක අපි දෙමු රුපියල් 500ක් කියලා 500 500 තමයි වැඩි ගොඩක් තංගල් රයිස් දැන් හොර 500ක් කියලා දෙමු. ඊට පස්සේ ඒකේ মালටිපල් සයිසස් තියෙනවා. එකක් තමයි චිකන් රයිස් half ඒක 300යි කියලා අපි දෙමු. ඊට පස්සේ චිකන් රයිස් full ඒක 500යි. හරි දැන් ඔයාලා වෙන අපිට මේ විදිහට මුලින්ම අපි මේන් එක දෙන්න පුළුවන් මොකද්ද කැටගරි කියලා. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් ඒකේ චිකන් රයිස් මික්ස් රයිස් මේ විදිහට දෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව ඊට පස්සේ අපිට ඒකේ වෙන වෙනම සයිසස් තියෙනවා නම් ඒවත් ඇඩ් කරන්න පුළුවන්. මම මේ ටික දීලා සේව් කියන එකට ක්ලික් කරනවා. හරි එතකොට චිකන් රයිස් එක හරි ඇත්තටම අපිට දැන් ඉමේජ් එකකුත් ඇඩ් කරන්න පුළුවන් මෙතනට. මෙතන ඇඩ් කියන එකට ක්ලික් කරලා බ්‍රවුස් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට ඔය කම්පියුටර් එකෙන් ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. මම මේ ඉමේජ් එක දෙනවා සෙට් ඉමේජ්. හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මික්ස් රයිස් කියලා දෙන්න. ඒකෙත් মালටිපල් සයිසස් තියෙනවා. එකක් තමයි මික්ස් රයිස් half ඒක අපි තියමු 450. ඊට පස්සේ මික්ස් රයිස් full ඒක අපි 650 කියලා තියමු. ඉතින් මම තව ඇඩ් කරන්න යන්නේ නැහැ. ඔයාලා තේරෙනවා මොකද්ද මේක වෙන්නේ කියලා. ඉතින් මට ඒකටත් ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. මට ඇත්තට මේකට ගැලපෙන ඉමේජ් එකක් නැහැ. මම ඇත්තට මේ ස්ටයිලින් වැඩි ගැන වැඩි බලන්නේ නැහැ. මමට ඕනේ ඔයාලට පෙන්නන්න මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. හරි මම හිතනවා ඒ දෙක ඇති කියලා. මීට අමතරව ඉතින් ඔයාලට තව දේවල් ඇඩ් කරන්න පුළුවන්. එකක් තමයි අපි තව කැටගරියක් ඇඩ් කරමු ඩෙවල්ස් කියලා. ඊට පස්සේ එකක් තමයි චිකන් ඩෙවල්. චිකන් ඩෙවල් කීයද අපි දාන්නේ 500 කියලා දැම්. එතකොට ඒකේ සයිසස් නැහැ. මේ විදිහට ඉතින් ඔයාලට දැන් තේරෙනවා මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඊට අමතරව මේ දකුණු පැත්තේ තියෙන choices and adults කියලා ඒවත් ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. උදාහරණ හැටියට desert කියන එක මෙයාලා මෙතන දීලා තියෙනවා desert කිහිපයක්. මම ඒව ටික මේ දේ remove කරනවා. remove කළා මම මේකත් remove කළා මුලින්ම ඇඩ් කරන්නම්කෝ. add group කියන එක දෙන්න. ඊට පස්සේ දෙන්න deserts කියලා දෙනවා. මේ අපිට ඕන මැන්ඩටරි තියන්න පුළුවන්. ඒකේ අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒක ගොඩක් ලාට් සෙට් නැහැ ඔප්ෂනල් තියන්න. ඒ වගේම allow adding same choice multiple times. ඒ කියන්නේ යෝගට් කරනවනේ ඒක කැමති පාරක් ගන්න පුළුවන්. පෙන්ඩ කරන්න තමයි ඔප්ෂන් එක දෙන්නේ. ඒක ටික් කරලා මම save කියන එක දෙනවා. දැන් අපිට පුළුවන් add කරන්න එකක් තමයි අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් එක අපිට කියමු රුපියල් 50යි කියලා. ඊපස්සේ යෝගට් 50යි කියලා මම save දෙනවා. හරි ඊට පස්සේ මේක දිගටම සේව් වෙලා තියෙනවා. වට කරන්න තියෙන්නේ මේක ඇඩ් කරන්න ඕන. මේ විදිහට මේක ඕන ෆ්‍රයිඩ් රයිස් කියන එකට ඇඩ් කරන්න පුළුවන් මේ විදිහට. එතකොට ෆ්‍රයිඩ් රයිස් යටතේ ඒවට මේක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වට වෙනම ඩෙසර්ට්ස් කියලා වෙනම අර දේවා ඇඩ් කරන්න උනත් පුළුවන්. හරි ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා කොහොමද වාගේ මෙනු එක ඇඩ් කරන්න කියලා. එක එක කැම්බර්ග එක එක සයිසස් වලින් එක එක ඔප්ෂන්ස් වලින් වට ඇඩ් කරන්න පුළුවන්. මම හිතනවා ඒක වට අයිඩියාවක් එන්නේ නැති කියලා. පොඩි පොඩි ප්‍රශ්න මොනහරි තියෙනවා වාට මේකෙත් එක්ක වැඩ කරද්දී වාට ආයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ වාගේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මම නෙක්ස්ට් කියන එක උඩ ක්ලික් කරනවා. මෙතන මේ ඇලර්ට් කෝල් එකක් ගැන කියන්නේ ඒ කියන්නේ ඕඩ එක මොකක් හරි ආව ගමන් වාට ඇලර්ට් එකක් එනවා වාගේ ෆෝන් එකට. ඉතින් ඒක ටෝන් එකකුත් එනවා. ඒකින්ද ඕඩ එකක් ආවොත් එහෙම වාට එක මිස් වෙන්නේ නැහැ. ඒ වගේම ෆෝන් එක ළඟ තියාගන්න. Facebook එකේ මේක අහනවා මම ඒක නෝ දෙනවා.
මෙතන තියෙන සමහර ඇඩ්ඔන්ස් ඒවට පේ කරන්න ඕනේ උදාහරණ හැටියට මේ වෙබ්සයිට් එකක් එහෙම යාලගේ මාර්ගන්න කියලා කියන ඒවට අපි පේ කරන්න ඕනේ ඉතින් අපිට දැන්වත් වෙබ්සයිට් එකක් තියෙනවා අපිම හදාගත්තා හරි මේ ස්ටෙප් එක ඇත්තටම අපිට කරන්න ඕනේ නැහැ මොකද අපි දැන්වත් අපේ ප්ලගින් එක නැත්තම් මේ Gloria ප්ලගින් එක අපේ වෙබ්සයිට් එක ඉන්ස්ටෝල් කරලා ඒ දේව කරලා තියෙන්නේ ඉතින් ඔයාලට මේක ගැන බය වෙන්න දෙන්නේ නැහැ එතන I'll do it my own කියන කෝඩ් ක්ලික් කරන්න ඊට පස්සේ එන page එක close කරලා දාන්න ඒක ඇත්තටම ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ දැන් ආවා යන්න ඕනේ වෙබ්සයිට් එකට වෙබ්සයිට් එකට ගිහිල්ලා ආයෙ ක්ලික් කරන්න මෙතන menu ordering reservations කියන කෝඩ් දැන් ඔයා මෙතන publish කියන එක නැත්නම් මේ තුන්වෙනි option එක publish on your website කියන එකේ ඉස්සරහා තියෙන publish button එක ක්ලික් කරන්න එතකොට මෙන්න මේ විදිහේ වට short code දෙකක් හම් වෙනවා මේ short code දෙක අපි add කරන තැනින් අපිට පුළුවන් මෙන්න මේ buttons display කරලා ඒ හරහා customers ලට අවස්ථාව ලබා දෙන්න online order කරන්න නැත්නම් online table reservations කරන්න ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ pages all pages යන්න ගිහිලා හෝම් පේජ් එකේ edit with elementor කියන කුඩ ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන add to order කියන button එක right click කරලා delete කරන්න ඊට පස්සේ මෙතනට එන්න ඒ කියන්නේ අපේ short code එක තියෙන තැනට ඊට පස්සේ මෙතන customize කියන කුඩ ක්ලික් කරන්න මොකද අපිට අපේ website එකේ colors වලට ගැලපෙන විදිහට මේක හදාගන්න ඉතින් මේ text එක ඔයාලට අවශ්‍ය විදිහට ඕනනම් වෙනස් කරගන්න පුළුවන් මං ඕඩ ඔන්ලයින් කියලා වෙනස් කරනවා ඊට පස්සේ කලර් එක ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අපේ වෙබ්සයිට් එකේ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරපු අර තැඹිලි පැටට හුරු පැහැය මං දෙනවා ඊට පස්සේ මේ වල සයිසස් ඕනනම් ඔයාලට වෙනස් කරගන්න පුළුවන් මම බෝඩර් රේඩියස් එක බිඳුව දෙනවා එතකොට අර කොටු ලුක් එකක් එනවා ඒ කියන්නේ ස්කෝ ගතිය බෝල්ඩ් එක අපි තියමු බෝල්ඩ් කියලා හරි මේ චේන්ජස් ටික මට ඇති මං ඊට පස්සේ සේව් කියන එක දෙනවා ඕඩ ඔන්ලයින් ඊට පස්සේ මම ටේබල් රිසර්වේෂන් එකට කස්ටමයිස් දීලා බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අර තැඹිලි පාට දෙනවා ටෙක්ස්ට් එක මම ඔක්කොම කැපිටල් වලින් දෙනවා හරි ඊට පස්සේ බෝඩර් රේඩියස් 0 කලින් එකේ වගේම ඊට පස්සේ සේව් ඊට පස්සේ මෙතන ෂෝට් කෝඩ් එක ඉස්සරහා තියෙන කොපි කියන එක උඩ ක්ලික් කරලා ඒ ෂෝට් කෝඩ් එක කොපි කරගන්නවට පුළුවන් ඊට පස්සේ ඕකේ දෙන්න ඊට පස්සේ එලිමන්ට් එකට එන්න ඇවිල්ලා ඔයා සර්ච් කරන්න ෂෝට් කියලා එතකොට ෂෝට් කෝඩ් කියලා මේ විදිහට විජට් එකක් බලා ගන්න පුළුවන්. ඒක මේ විදිහට ඩ්‍රැග් කරලා අර මෙතන තියෙන පැරග්‍රාෆ් එකට පහලින් ඇඩ් කරන්න. ඇඩ් කරලා මෙතන end your ෂෝට් කෝඩ් කියන තැනට වා කොපි කරගත්ත ෂෝට් කෝඩ් එක paste කරන්න. හරි මෙතන දැන් අතන පෙන්වන්නේ නැහැ මේක. ඒක අපි view කරද්දි පෙන්වන්නේ. ඒක හින්දා වා කලබල වෙන්න එපා. I think මේක select වෙලා තියෙද්දිම වා මේක advanced වලට යන්න. ගිහිල්ලා responsive කියන එකට එන්න. නැ රෙස්පොන්සිව් නෙමෙයි ඇත්තටම පොසිෂනින් කියන එකට එන්න ඊට පස්සේ ඉන්ලයින් ඔටෝ කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ආයෙත් ඔය සර්ච් කරන්න ෂෝට් කෝඩ් ඊට පස්සේ ඒක අරකට පහලින් ඩ්‍රොප් කරන්න ඊට පස්සේ මෙතන ටේබල් රිසර්වේෂන් එකට දාලා ෂෝට් කෝඩ් එක මෙතන කොපි කරගන්න ඊට පස්සේ මෙතනට ඇවිල්ලා කලින් වගේම paste කරන්න ඒක ඊට පස්සේ කලින් වගේම ඇඩ්වාන්ස් වලට ගිහිල්ලා පොසිෂනින් වලට ඇවිල්ලා විත් එක ඉන්ලයින් ඔටෝ කියන එක දෙන්න ඊට පස්සේ අප්ඩේට් කියන කුඩ ක්ලික් කරන්න දැන් මෙතන අයි අයිකන් එකට නැත්නම් පර්වියු චේන්ජස් කියන කුඩ ක්ලික් කරන්න එතකොට මේ page එක ඔයාලට බලා ගන්න පුළුවන් හරි දැන් ඔයාලට පේනවා මේ buttons දෙක ඉන්ලයින් ලස්සනට පෙන්නනවා ඒ වුණාට මේක වම් පැත්තට align වෙලා තියෙන ඉතින් අපි මේක center align කරගන්න ඕනේ හරි ඉතින් මේ බටන්ස් දෙක මැදට ගන්න අපි කරන්න ඕනේ මෙන්න මේ ඉනර් සෙක්ෂන් එක පාවිච්චි කරන එක. ඔයාලට කරන්න තියෙන මේ ඉනර් සෙක්ෂන් එක මේ විදිහට ඩ්‍රැග් කරලා මෙතන ටෙක්ස්ට් එකට පහලින් ඇඩ් කරන්න. ඊට පස්සේ මේ කොලම්ස් දෙකක් තියෙනවා ඩිෆෝල්ට්ම එක කොලම් එකක් මේ විදිහට රයිට් ක්ලික් කරලා ඩිලීට් කරන්න. මොකද අපිට ඕනේ එක කොලම් එකයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ පළවෙනි විජෙට් එක මේ විදිහට ඩ්‍රැග් කරලා ඒ කොලම් එක ඇතුළට දාන්න. දෙවැනි විජෙට් එකත් දෙවැනි ෂෝට් කෝඩ් විජෙට් එකත් මේ විදිහට ඩ්‍රැග් කරලා අර පළවෙනි ෂෝට් කෝඩ් විජෙට් එකට පහලින් මේ කොලම් එක ඇතුළට ඇඩ් කරන්න. ඊට පස්සේ වට කරන්න තියෙන්නේ මෙන්න මේ එඩිට් කොලම් කියන කුඩ ක්ලික් කරන්න. ඊට පස්සේ හොරිසොන්ටල් ලයින් කියන එක සෙන්ටර් දෙන්න. එතකොට වට පේනවා ඒ බටන් දෙක සෙන්ටර් වුණා. ඊට පස්සේ අප්ඩේට් දෙන්න. අතර මේක වැරදිලා එන්න වෙලා තියෙන්නේ මේක සෙන්ටර් දෙන්න ඕනේ. සෙන්ටර් දෙන්න. දුන්නා මාල්ට වෙන ඔන්ලයින් ඕඩ ඔන්ලයින් සහ ටේබල් රිසර්වේෂන්ස් කියලා මේ විදිහට පෙන්නනවා හරි දැන් එක්සැම්පල් එකකට බලමු මම ඕඩ ඔන්ලයින් කියන කුඩ ක්ලික් කරනවා එතකොට මේ විදිහට ලෝඩ් වෙලා ඉතින් අපි 10 වෙනකම් විතරයි ඕපන් කියලා දැම්මේ ඒක නිසා මේ විදිහට මැසේජ් එකක් පෙන්නන්නේ හරි දැන් අපිට පෙන්නනවා
चिकन राइस मिक्स राइस के फ्राइड राइस कैटेगरी अभी ऐड कर वार के दिन चिकन राइस नमटोनी मैं चिकन राइस की क्लिक करना बट हाफ ना उन्हें हाफ की क्लिक करना फुल फुल की क्लिक करना इतनी मम्मी दी क्लिक कर पेना पहाल प्राइस का चेंज होना बट उन्ना ऐसक्रीन तरगन पुलवा मम्मी की दिखा करते हैं प्राइस होना से हाफ इकड़की होते हैं वाले पेना मैं ప్రైసెస్ ఒక్క చేంజ్ పోయినావా ఇట్ బస్ మట చికెన్ రైస్ హాఫ్ కాకపోతే మట ఓనేవాటికి మన సెలెక్ట్ కరణమా యాడ్ టు కార్ట్ కి కూడా క్లిక్ కరణమా ఇట్ బస్ మెతన ఐ ఐకాన్ ఎక్కువ తినా ఇన్ఫర్మేషన్ ట్యాబ్ ఎక్క మెతన అప్పుడు బలాగన్ పుల్వాం ఆ ఇన్ఫర్మేషన్ కానీ డెలివరీ కరణ ఫీస్ మనదే ఏ ప్రదేశ వల్ట వాళ్ళు పోయినా అవి యాడ్ కరపు లొకేషన్ దిగాయి ఏ తెంగల్ట డెలివరీ ఫ్రీ ఎక్కాయి మెతన పెన్నాం ఏమి డెలివరీ కరణ వెళ్ళావాలి పెన్నాం మెతన ఇలాగేమో టేబుల్ రిజర్వేషన్స్ ఎత్తకొట్ట పేమెంట్ మెథడ్ మనది క్యాష్ ఫోలింగ్ విత్ రై ఫోన్ నంబర్ ఇవగే విస్తరిటి కాబట్టి పెన్నాను ఓపెనింగ్ అవస్థగా మెతన పెన్నాను ఇటు పక్క మెతనికి అప్పుడు పుడువాంగ్ చెక్అవుట్ డీటెయిల్స్కి బలాగన్న దాన్ ఎత్తడం మీకు అప్పుడు ఆర్డర్ కరండి బహే ఇక్కడ హేతు తమై మే వెళ్ళావ అప్పు సెట్ కరపు వెళ్ళావ దహా వితరణ కా వితరాయి మే ఒక మంద మీకు రికార్డ్ కరది ఇటు కూడా కూడా క్రై వెళ్ళాది ఇన్ని ఇది ఓపెనింగ్ అవస్థ వెళ్ళది తమై యూస్ అట పుడువాంగ్ ఇన్ని మేకింగ్ ఆర్డర్స్ అరగన్ను అరే మన పొడ్డక్ వాళ్ళవ ఏ గ్లోరియా సిస్టమ్కి ఆ వర్డ్ ప్లేస్ వాళ్ళు అరగినాను వాళ్ళ పైన మేము మెనూ కాబట్టి హరియటం పెయిన్ క్లియర్ ఏదైతే ఏ హింద పొడ్డ మెనూకి వినస్కరగము ఇక్కడ ఒక రెండు ఒక వర్డ్ ప్లేస్ డాష్ బోర్డ్కి టైవ్ల అపియరెన్స్ కస్టమైజ్ కినికటైనా ఈట పసే హెడర్ కిని కూడా క్లిక్ కరన్నా ఈట పసే ప్రైమరీ నావిగేషన్ కిని కూడా మీద క్లిక్ కరన్నా ఇటు పసే డిజైన్ కినికటైనా అవి ఇలా నావిగేషన్ బ్యాక్గ్రౌండ్ కనుక ఇనీషియల్ బ్యాక్గ్రౌండ్ అవి మెన్ను మీద అపే థీమ్కి కలర్ యాడ్ కరగము ఎత్తుకొట అందరు కెపిల పోయినావా ఇవి మన నావిగేషన్ కలర్స్ వలింగ్ మన కలయక సుదు పాటర్ తినవా ఎత్తుకొట వాళ్ళ పోయినావా ఇక తర్వాతగా కొందరు పోయినావా ఇవగేమ యాక్టివ్ కలయక అపే దెమ్ము ఇక సుదు పాట వడ పొడ్డక్ గ్రే వెన్న వగే కలయక అక్కడ పొడ్డక్ వెన్న తేరణం ఇవగేమ ఫోంటకే మేక ఫోంటకే వెయిట్ మన పొడ్డకు వెడి కరణమా హక్ వెడి హి హై కిలోమీటర్ ఇదేనా ఇవగేమ మెత్తన మీకు అలాగ మమ్మ సుదు పాఠం తీయన్న వాళ్ళు పోయినా కాలిని తిబ్బడ ఇక హొందట దాం మెను ఇక పోయినా మంగితనా ఇక హొందాయి ఇవగేమ బలం ట్యాబ్లెట్ వ్యూ ఎక్కువ హోమది కేలా ఇవగేమ మొబైల్ వ్యూ ఎక్క ఇది వాళ్ళ పైన మొబైల్కి ఏది మే ఇరుగుతున్నా మెనూకి ఐకన్కి హరిట పెయిన్ నిన్న ఇది అప్పుడు పులా మే డిజైన్కి మీ దాన్ని ట్రిగ్గర్కి వెళ్ళక తినా ఈ ఐకన్ని కూడా క్లిక్ కరండి ఇటు వస్తే మీ దాని ట్రిగ్గర్ కలర్స్కి ఏంటని ఒక తమిళ పాట ఉందాము మిగతా తమిళ పాట ఇక కొందట పెయిన్ అంత సుదు పాట దాన్ని పులం ఒకటి సుదు పాట తవత్తిగా కొందట కెపిలా పెయిన్ హింద అవి సుద్దు తీయము ఇటు వస్తే మా వస్తే గించాం వాళ్ళ పైన తమిళ పాట పోయినావా ఇటు వస్తే మెనూక అప్పుడు కొందట మిథన పోయినాం సరే ఇది మన ఇతర మే దగ్గర అప్పుడ మెను ఇక పాచికన్ పులం కూడా కొందట పహదీలేదని విస్తారటిగా పోయాను ఏ ఒక ఏమో ఫోటో ఎక్కడ వస్తాము మమ్మీ తిని బెక్కానవా ఫోటో ఎక్కడైనావా ఫోటోగా తరవగేమతామని మమ్మీకి ఫోటోకి కలయకే నస్కరగాను బొటమ్ రోకి ఎనికట వెళ్ళ సెటింగ్ ఐకన్ కూడా క్లిక్ కల్లా బొటమ్ రో బ్యాక్గ్రౌండ్కి ఎనికి మమ్మ కలుపు ఆట తినవా దీనిలో మీకు కలర్స్ బలము కలర్స్ వినస్కరన్న మమ్మీ తన కాపీరైట్ టెక్స్ట్ కూడా క్లిక్ కరణమా ఏ సెటింగ్ ఐకన్ కూడా ఇటు పస్తే ఫోన్టకి కాలేక లింక్ కాలేక సుదు సుదు పాట లింక్ కాలేక సుత్మ సుదు పాట దీలా నార్మల్ కాలేక మమ్మ సుదు పాట దేను వాటి ఉన్నప్పుడు లింక్ కాలేక ఎత్తడం మర వాగే థీమ్కి పాట రా దిన్న ఇవాగే మీ టెక్స్ట్ కత్తు ఆట వినస్కర్ కనుపడ మీతో జనరల్ బల్టే వీళ్ళ దీని థీమ్ క్రెడిట్ ఎక్కువ ఉన్న అవి ఏక ఇంకల్లా వాగే వెబ్సైట్కి నమ్మదాము ఏ వగేమ మమ్మీ తన బొటమ్ రోగేనికి సెటింగ్ కూడా ఆయ క్లిక్ కరణం క్లిక్ కల్లా మీకు టాప్ స్పేస్ ఇన్ని దహాయ పోయి బొటమ్ స్పేస్ ఇన్నిక పహాక్వా నుడట పహాయి అడట పహాయో మీ వగే మనం హీని కరణం అయితే పొట్ట ముఖద మట మీకు పొడి ఎడతామై ఓని అరే మేకే ఇక్కడ వాగే తీరుకోవడం వన్ వన్ ఇటు కోసం పబ్లిష్ కిని కూడా క్లిక్ కరణం ఇది నా పే వెబ్సైట్కి హెమ్మదేకమే గుడక్ దూరట హరే ఇది వాళ్ళ పైన మీద ఇస్తే కనెక్టెడ్ ఇలా నిన్న మీకు అలా ఇచ్చారు అలా వస్తున్నాయి మీకు ఇలా వస్తాను రాదాకనుకులవా ఇది మా ఎలమెంటో ఇక్కడికి హిల్లేక అదనుకులం మా ఇక్కడ పెట్టి కాలే విధంగానే వాటర్ వస్తాను మీకు అదాకనే పుడువా
अरे इतनी मे इधर तमें वाट होम पेज का दंड पुलं होम पेज की तरह मे तम पे संपूर्ण वेबसाइट का मम्मी एक्सक्रीन को क्लिक करना मुकद मे का वन पेज वेबसाइट का मम्मी क्यू आवागे मेतनी मेनू की क्लिक करना पुलवा इत को वाले पेन हाब मे ऐकन क्लिक करूँ हम लिंक की कल तमिल पाट विन हिंदे मेनू के पेन अब तग्गा तगमें कस्टमाइज़ वाल इट पास हेड इट वस्ट प्राइमरी नेविगेशन सेटिंग आइकन क्लिक करना डिजाइन वेन नेविगेशन कलर्स हवा कलर की अब इधमो कल पाट अरे मैं मटोनी अरे मैं कहता मैं वागे वेबसाइट दंग अब अतर मोडी अखरला अब वेबसाइट का सह ग्लोरिया फूड सिस्टम मेक अब टेस्ट कल बलू टेस्ट ओडे अखरला इधर मूल्यम ओड ऑनलाइन की क्लिक करना इतना मेरे अब फुड मेनू ओपन वेनवा ओपन नाट पास वाले पेनवा आप फुड कैटगरी को ना आप बैक एंडिंग ऐड कर फ्राइड राइस कैटगरी का डेवल कैटगरी को वाले मेतना मे विद्यट पेनवा एक्को मीट पहाली आप ये कैटगरी वाले ऐड कर फुड मुख्य सह एक प्राइस पेनवा आप चिकन राइस की क्लिक करो तेम वाले पेनवा आप एक ऐड कर साइसेस दिखाई मे विद्यट पेनवा एक प्राइस उत्तेक योगे माल पे पहाल डेसर्ट की तीनों अभी अट कर डेसर्ट्स दिखते पहाल पेनवा योगे माल पे मन चिकन राइस फुल राइस की वेन मैं सिलेक्ट कर रही एक अदाल प्राइस तीन इध मन चिकन राइस हाफ की सिलेक्ट कर ला डेसर्ट ट्वेलिंग आइसक्रीम की सिलेक्ट करना अत्र आइसक्रीम दिखाक ऐड करूँ मैं अट कर पास अब इंस्ट्रक्शन मैं हर दिन वाट के दे इट वस्ते अब दी क्वांटिटी ऐड करना मेरा राइस एक्ट मेन कैटगरी क्वांटिटी के दी अब दी ऐड टू कार्ट की बटन क्लिक करना अब मैं कहता डेवल एक्त ऐड करूँ मैं चिकन डेवल की आईकाक मेरे ऐड टू कार्ट देना दंग वाला दफन पे बलगन पुलवा ऑप्शन तुनक तीन एक मेनू एक इन पेज इलांट ई की तीनों एक इंफर्मेशन टैब इट पास अवसर केरोल तीन कार्ट पेज अब दें कार्ट पेज की आप हाफ चिकन रईस एक सैस पेनवा इवागे अभी ऐसक्रीम डेसर्ट दिखा गत की मिथन पेनवा इवागे अभी ऐड कर चिकन डेवल मिथन कार्ट पेनवा इट अम तरह फुल प्राइस बेला पुलवा अभी दें गीते इंफर्मेशन टैब वाले पेनवा आप मैपेक ना आप यार खाली डेलीवरी करना ऐड कर मैपेक पेनवा इतनी ऐके टैब की आप रेस्टोरेंट अदालस्तर हेमदेक बेला पुलवा वाले पेनवा डेलीवरी फी एक तीनवा एक डेलीवरी सोन अदाल इवागे ओपनिंग अवर्स पेनवा इवागे डेलीवरी के ओपनिंग अवर्स पेनवा मेवागे आप रेस्टोरेंट के तीन फोन नंबर अड्रस मेवागे विस्तर मेतन बला पुलवा अरे अभी अम्म आप कार्ड पेज दिखाए इतना कस्टमर ओडे अखर अद्दी मेतन वाल बला पुलवा कंटाक्ट की डीटेल हनवा मेतन तमें कस्टमर कस्टमर के डीटेल दिनों अभी दीट पूर्व मैं इधर मैं नमक इमेल फोन नंबर इकनो वीट वस्ते सेव की क्लिक करना यह ऑर्डरिंग मेथड ऑप्शन तुनक तीनों पिकअप अंत डेलीवरी अंत टेबल रिजर्वेशन इत मेथड तब डेलीवरी की क्लिक अड्यू अड्रस क्लिक करूँ अरे दें कस्टमर कस्टमर की अड्रस मेथड दिनों इत कस्टमर मैं इधर अड्रस ऐड कर अभी अड्रस ऐड कर डेलीवरी सोन सोलिंग एलिना यह ऐड कर अड्रस मेके मेसेज कस्टमर वागे अड्रस डेलीवरी सोन सोलना आप कल मल मम इस्टोर के अभी कैंडी विधि हेटा इतकोट मैं कैंडी ने तो वेन अड्रस कंटिन्यू करना इतकोट वाले उड़न बलागन पुलना रतपाटी पेन मेसेज डेलीवरी सोन वाला इवागे मैं हर प्रिसाइसली कस्टमर पिकर पुलवा मे विधिट मैपेकिंग यागे लोकेशन हर टिकल इत मेक उदावेनवा वो डेलीवरी करना वारा गुड़ कल हर मैपेक बलागन गीला गूगल मैपेकिंग वाटर ओट दिन्न पुलवा इत मैं कैंडी पीट मे विधिट दूर तनक मगे लोकेशन दुन दीला मैं टिक दुनम नाइट वो सब सेव देम वाले पेन मे विधि अवट सैड ऑफ द डेलीवरी एरिया के लिए मेसेज पेनवाई इतकोट कस्टमर आए कंफर्म कर डेलीवरी सौंड की पीटकी इत मैं कंटिन्यू दीला ओके बैक टू चेकआउट की क्लिक करना इट वस्ते मैं आया मेतन डेलीवरी वर्ल्ड की हिला अभी पेंसिल ऐकन क्लिक करा इट वस्ते मैं दंड तीन एक्सिस्टिंग अड्रस डिलीट कर ला अब इतना कैंडी वाले ऐप अड्रस दुनट पास वाले पेना रुपये पणा फी का कैडुना की पेन मुखदे महाकंद की लोकेशन तीयने अब यार अट्कर सोन सोला रुपये पणा चार्ज का अट्कर सोने के
ඊළඟට පේමන්ට් මෙතඩ් එකට ගියොත් එහෙම අපිට කැෂ් විතරයි තියෙන්නේ. අපි ඔන්ලයින් පේමන්ට්ස් අනේබල් කරේ නැහැ. ඒ වගේම ඔයාලට මෙතන කමෙන්ට්ස් මොනවා හරි වුණත් ටයිප් කරන්න පුළුවන් කස්ටම හැටියට. හරි, ඉතින් මේ ටික දීලා ඔයාලට තියෙන්නේ ප්ලේස් ඩෙලිවරි ඕඩර් නව් කියන එක උඩ ක්ලික් කරන්න. මම ඒක දෙන්නා. දුන්නාම ඔයාලට වෙන ප්ලේසින් යෝ ඕඩර් කියලා එතන පෙන්නනවා. ඊට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඕඩර් එක සෙන්ඩ් වෙනවා කියලා පෙන්නනවා. ඉතින් මේ විදිහට ඕඩර් එක සෙන්ඩ් වෙනවා කියලා පෙන්නද්දී මෙන්න මේ විදිහට ඔයාලට නැත්තම් රෙස්ටුරන්ට් එකේ ඕන හැටියට ඔයාගේ අර ඇප් එක දාගත්ත ටැබ්ලට් එකට නැත්තම් ෆෝන් එකට මේ විදිහට මැසේජ් එකක් එනවා. ඉතින් මෙතන ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ ඕඩර් එක උඩ ඔයා ක්ලික් කරුවාම ඕඩර් එකේ තියෙන්නේ මොනවාද, ඕඩර් කරලා තියෙන්නේ කවුද, අපි ඩිලිවරි කරන ලොකේෂන් එක මොකක්ද, මේ විදිහට හැම විස්තරයක්ම මේ ඕඩර් එක ගැන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ විස්තර ටික බලලා කැමති නම් රිජෙක්ට් කරන්න පුළුවන් ඕඩර් එක, නැත්නම් එක්සෙප්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ රිජෙක්ට් හරි එක්සෙප්ට් හරි කරනකම් මේ විදිහට වෙබ්සයිට් එකේ කස්ටමර්ට අරක ලෝඩ් වීගෙන යනවා. ඉතින් ඔයා එක්සෙප්ට් කරු ගමන් කස්ටමර්ට මේ විදිහට තැන්ක් යූ නෝට් එකක් පෙන්නනවා. ඉතින් ගොඩක් හොඳයි. මේක වටින දේ තමයි කස්ටමර්ට ඊමේල් එකක් යන්න ඕනේ කන්ෆර්ම් වෙන්න. මෙතනින් ඔයා ලයිව් නැත්තම් රියල් ටයිම් ඔයා කන්ෆර්ම් කරද්දී ඒක යූසරත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකයි මම මේ ඇප් එක ගැන මුලදීත් කිව්වේ, මේ ඇප් එක අනිවාර්යයෙන්ම ළඟ තියාගෙන ඉන්න ඕනේ ඔයා මේකත් එක්ක වැඩ කරනවා නම්. ඒ වගේම තමයි ඔයාගේ ඊමේල් එකට ගියොත් එහෙම ඔයාගේ ඊමේල් එකටත් මේ විදිහට ඕඩර් කන්ෆර්මේෂන් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා අදාළ විස්තරත් එක්ක. ඒ වගේම තමයි මේ ඊමේල් එක එන්නේ ග්ලෝරියා ෆුඩ් සිස්ටම් එකෙන්. ඉතින් ඔයාට වගේ වෙබ්සයිට් එක ඊමේල්ස් ගැන එච්චරම කරදර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ විදිහට තමයි අපේ ෆුඩ් ඕඩරින් වෙබ්සයිට් එක කම්ප්ලීට් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාගේ ෆුඩ් ඕඩරින් වෙබ්සයිට් එක හදාගන්න මේ වීඩියෝ එකේ දැනුම උදව් වෙයි කියලා. ඉතින් ඒක එහෙම වුණා නම් අනිවාර්යෙන් පහලින් channel එක subscribe කරන්න, ඒ වගේම වීඩියෝ එකට like එකක් දානත් අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලා ගන්න අනිවාර්යෙන් channel එකේ notification උත් on කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න හැම එකක්ම පහල comment section එකේ දාන්න. ඒ වගේම wpsinha.com/forum කියන website එකට ගිහිල්ලා ඒ forum එකටත් ඔයාලගේ ප්‍රශ්න දාන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ video එකක් හම්බෙමු. හැමෝටම හැමදාම වගේ ජය වේවා.